කරන තින ඔක්කොම ලංකාවේ මොකෙක් හරි යම් දෙයක්ද කරන්නේ හොඳ දෙයක් වෙන්න ඕන. හැබැයි හොඳ දෙයක් වෙන්න ඉපැයි ඒ යම් දෙයක්ද කරන්නේ අන්ති කකොපි කරනවා කියන එක නෙවෙයි. හොඳ දෙයක් කරනකොට ඒක ගැතර ප්‍රශ්නයක් නෑනේ, ගැතර ප්‍රශ්නයක් නෑනේ. මට ආවෙනික මගේ ක්‍රම ටික ඔක්කොම දැන් මෙතන තියෙනවා. මේකට අපි හැම එකම අලුත් නේ, හැම එකම අලුත්, හැම එකම අලුත් නේ. සර්ලත් කියලා මහලුකු මොකෙක්වත් මෙහෙම කරේ නෑනේ කලින් ඊට කලින්. මම නම් මම ඉතින් මේ වැඩේ නෙවෙයි, මම වැඩවල් ගන්න බොහෝම අඩුවෙන්. සාමාන්‍ය මම වැඩකට අත ගන්න ඉතාලම කලාතුරේ මමත් ඒ කිව්වට කම්මැලි. කම්මැලි කියන එකෙන් මම අදහස් කරේ මම අත ගහපු වැඩවලට ජීවිතේට කම්මැලියක් නෑ. මම වෙන මොනවා හරි වැඩකට ගත් අලුත් වැඩකට මම කම්මැලි, අලුත් වැඩකට මම කම්මැලි. මම සාමාන්‍ය අලුත් වැඩවලට කම්මැලි. මොකද මම ඒ අලුත් වැඩේ ගත්තත් උදාහරණයක් ගත්තා නේද, සාමාන්‍ය වාහනයක කාර්යයක් ගත්තා, මම කාර්යයක්වත් සෝදන්න මම කැමති නැහැ. මම ඒ වැඩේට අත ගහන්න කැමති නැහැ. මට අත ගැහුවොත් ඕකේ තියෙන හැම වැලි කැටයක් ගානෙම ඔක්කොම අයින් කරලා අයින් කරලා පිළිවෙලට ඔක් ගන්න ඕන. මට මම ඒකට කැමති නැහැ. මට ඒක බෑ හිත කරන්න. නැත්තම් ඒකෙන් අද ගී අතු ගන්න පුළුවන්. මම කලින් දවසක් ගියේ මම ගී අතු ගන්නවා. ගී අතු ගන්නවා. මම ගී අතු ගාදී කුණු දශමයක් මම ගී ඇස්සේ තියන්නේ නැහැ. මම අතු ගන්න හැබැයි කලාතුරකින් කම්මැලි. මම ඒ වැඩේට කම්මැලි වෙන්න හේතුව කම්මැලි කියන එක නෙමෙයි. කම්මැලි වෙන්න හේතුව මට ওই වැඩේ තිතටම කරගන්න බැරි වුණොත් මට ඒ වැඩේ කරන්න බෑ. ඒ නිසා මම වැඩේට බැසුවොත් මම ඒක ස්ථීරම ඒ විදිහට කරනවා. හොඳ ලක්ෂණයක්ද නරක ලක්ෂණයක්ද කියන එක මම දන්නේ නැහැ. හැබැයි උඹලා ගණින් කෝකේ හොඳ ලක්ෂණේ තොපිට වෙන වැඩ තියෙන්න බෑනේ. මට ගේ අතු ගන්න වැඩ තියෙනවා. සාමාන්‍යයි මං ගේ අතු ගන්නක ප්‍රශ්නයක් නෙවෙයිනේ. මොනව කරත් ප්‍රශ්නයක් නැහැනේ. මම හදිසි අවස්ථාවක හාල් විතරක් මට කරලා මිලිපේ ගරන්න නැහැනේ. දැන් හාල් වතුර තියන්න පුළුවන්. මම වතුර විනාඩි 5ක්වත් මම වතුර හරියට මෙතෙන්ට තිබ්බා. මම ඕක මැනලා හැම තැනම මට හාල් වලට වතුර තියන්න ගියා. මට පුදුම කේස් එක තමයි ඇයි හාල් අර සමතල වෙන්නේ නැනේ ගන්නට. මම ওই ටික ඔක්කොම ඉස්සලා සමතල තැනක් හොයා ගන්නවා. එතන තියලා මම ඔක්කොම ගන්නට මෙහෙම කරලා හැම තැනම මනිනවා. මම දැන්ට කරනදී මට සාමාන්‍ය පුළුවන් මට වෙන උයන එකක් කරන්න බෑ. පුළුවන් නම් මම ඒක කරනවා. ඒ කියන්නේ මට ඒක අර අවස්ථාවක් ඉතින් ඇවිල්ලා නැහැ නේ. ඒ නිසා නෑ. නමුත් ඔය හාල් දාන එක මම හොඳට කරනවා. බත්තර දාන්න පුළුවන් මට හොඳට. ඒ මනිදි මම හැම තැනම ඔය ඇඟිලි පුරුක ටිකක් පහලින් වගේ කියන කතාවක් කියන එක එක වල වෙනස්සුත් වෙනවනේ. හරියටම හැම තැනම අඩුම 10-12 සැරයක්වත්. ඔය මේ දැන් ඇඟට කටරවට ඒක මම ඔය කිව්වේ. ඒක කළා මම හැබැයි තිතට ඒක කරනවා. කවදාවත් මගේ අතින් වතුර වැඩි වෙලත් නැහැ, අඩු වෙලත් නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒක මම කරනවා. හැබැයි මම මේකට අත ගහන්නේ නැහැ. ඒකට අත ගහන්නේ උයන එකට අත ගහුවොත් මම ඕකත් ගන්නට කරනවා. වෙනකොට අත ගන්න වැඩි ඉතාම අඩු ප්‍රමාණ. ටියුට් එකකට මේ වැඩ තිතට ඒකට අත ගහන්න බෑ මම අනිවාර්යයෙන්. ඒක කරාම මම ඒක දිහා හැම සිවුම් දෙයක්ම හොයනවා. ඒක පැත්තෙන් උඹලා සතුරු වෙන්න ඕනි. මේ කතාව YouTube එක හරහා එළියට යනවා නම් ඒ පොරටෝක්. ඒ පොරටෝක් නේ, ඒ පොරටෝක්. ඒවට කියන්නේ පොරටෝක් කියලානේ. වටින් ගොඩින් කපටි කමර දාන්න ඒවානේ. මේ තොපි මේකෙන් ගන්න තොපි බහල් කරන්න යන එකක්වත් මගුලක් නෙමෙයි. තොපි කරන්න ඕන. ඒ තොපි ඌ අයින් කරපියව. තොපි ඌ ගේ අතු ගන්න එපා. තොපි මොකටද ගේ අතු ගන්න? අම්මට අප්පට දීපේ ගේ අතු ගන්න. ගේ අතු ගාලා තොපි සියලු වැඩ කටයුතු කරලා දෙන්න කියපියව. සියලු දේවල් යකෝ, සියලු දේවල්. සියලු දේවල් කරලා දෙන්න කියපියව. තොපි මොනවත් කරන්න එපා. තොපි ඌන්ට දන ගහලා වඳින්නවත් එපා. අපරාධේ වෙලාව. අපරාධේ වෙලාව අර දැමිලා යකෝ ආයෙනකොට රිද්ද මගුල ඒ වෙලාවෙත් වැඩ කරපිය කාගෙන. ඔන්න කරන්න ඕනේ. හතර වටේ උදව් ගනින් ඔක්කොගෙම. මම වැඩ කරා එක එක්ක එන්න එපා. ඒ වැඩකට තොපි කාමරය ඇසකින් දොර ලොක් කරන රිද්දවල් කරන එක නෙමෙයි කරන්න ඕනේ. එහෙම නෙමෙයි වැඩ කරන්න ඕනේ. ඔක්කොම පේන්න කරපියවකෝ. පේන්න ගියා හැම කෙනාට පේන්න කියන එක එතනින් අදහස් වෙන්නේ නැහැ. ඒක නෙමෙයි කතාව. තැනකට ගියා ගෙදරුන්ට පෙන්නපංග වැඩ කරනවා කියලා තොපිට ආවතේව කරනවා නෙමෙයි තොපිට යකෝ මෙව්ව කර කර ඉදී තොපිට. මොකද නොකරන්නේ කියපංකෝ. තොපි දෙමාපියන් දාපියක යෝජනාවක් තොපි මට පවංගක හින්න ඕන දෙපැත්තේ මේකක් තියාගෙන මම වැඩ කරනවා. ඔය හැම දෙමාපියෝම කරනවා. නොකරන එකෙක් ඉන්නම් කීපියවක මට මං උන්ට කතා කරලා කියන්න. පවංගේ හොට මොකද වෙන්නේ යකෝ? අවුරුදු දෙකක් පවංගේ හොට මොකද වෙන්නේ කියපංගෝ ඊළඟ සැරේ ඉන්ජන එක. මොනව කරන්න බැරිද? ඔය රස්සා වලට දෙමාපියෝ සාමාන්‍ය අපි ඉන්ජෝ ඉන්න දෙමාපියෝ කියන එක අයින් කරපංකෝ. ඒ නැතුව සාමාන්‍යුන් ගනින්කෝ. සාමාන්‍යුන් ගෙදරට ගිහින් මේ ජොබ් එක කරන්න නැතුව ගෙදරින්නම් උන්ට පවංග ගහයිද පියව. ඊළඟ සැරේ මේ ඉන්ජා අර ඔක්කොම ප්‍රශ්න කොට ඕකනි කරන්න ඕන. ඒක කරනවා දෙමාපියෝ කැමැත්තේ. අනිවාර්යෙන් කරනවා. ඒක වෙන්නේ නැත්තම් ඒක වෙනවා. ඒක වෙනවා. තොපි කරන්න ඕක වෙනවා. තොපි හනිත් හැම රිද්දට මත ගහනවා. මේක විතරයි හරියට කරන්නේ නැත්තේ. මම ඒකේ අනිත් පැත්ත කියන්නේ මම අනුකරණය කිරීමක්වත් නේ. ගුරු අනුකරණය කර ප්‍රශ්නයක් නෑ. හොඳ දෙයක් වෙනවා ගත්තර කමන්නේ. මම ඉතාම අඩු වැඩ කොටසක් මම මගේ ජීවිතේ කරන්නේ. මේක තමයි මගේ පළවෙනි දේ. මම ඒක හරියටම කරා. මම ඉරි කෑල්ලක්වත් මම කියනවා මේ ඉරි කෑල්ලක්ව මම ගහන්න මගේ සැලකිල්ලෙන් ගහන්න කියලා. මේ නෝට් එකක් ලිව්වා. මම ඔත්ත පිළිවෙලට මම මේ නෝට් එක මේක කිසි අඩුපාඩුවක් අංශු මාත්‍ර ප්‍රශ්නයක් නොවෙන්න මම ඒක මේකම තමයි. බොහෝම කලාතුරකින් වෙන වැඩ වලට අත ගහලා තිනවා. ඒ අත ගහන වැඩි මම හැබැයි හරියට කරනවා. මේක දැන් ඔන්ලයින් එකට මේ සෙට් වෙන එක තමයි මම පිළිවෙලට මොද්ද තියෙන ඔක්කොම වැඩ ටික දාලා මම ගහන්න පිළිවෙලට හැමදේම කරේ මම සැලකිල්ලෙන් කරනවා.